ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ කටයුතු කරන TNA සංවිධානය මොවුන් අද මේ වෙනකොට LTT හැටියට හඳුන්වන්න උත්සාහ ගන්න. අපි පැහැදිලිව කියනවා මේ රටේ නැවත වතාවක් මත ගැටුම් ඇති කරලා ජාතිවාදී ආගම්වාදී කුලවාදී ගැටුමක් ඇති කරලා ඒ හරහා දේශපාලන වාසි ලබා ගන්න තමයි අවය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛකටගත් පොහොට්ටුවේ කණ්ඩායමට අවශ්‍ය වෙලා තිබෙනවා. ඉතින් ඒක නිසා ඔවුන්ගේ ඒ උත්සාහය නැවත වතාවක් ක්‍රියාත්මක කරන්න තමයි උත්සාහ ගන්න. ඉතින් තාමත් පැහැදිලි අද එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ උදෙසා සටන් කරන, අරගල කරන, වැඩ කරන, කතා කරන පක්ෂයක්. එහෙමනම් මේ අවස්ථාවේදී රටට උදා වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්, ඒ වගේම විවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. එහෙමනම් මේ රටේ විවස්ථාවට ආදරය කරන, මේ රටේ විවස්ථාවට ගරු කරන, මේ රටේ විවස්ථාව ආරක්ෂා කරන්න කැප වෙලා තිබෙන, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ උදෙසා සටන් කරන ඕනෑම කෙනෙක් මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක හිටගන්නට අවශ්‍යයි. ඒක මාධ්‍යවේදීන් හෝ වේවා, වෘත්තීය වේදීන් හෝ වේවා, කලාකරුවන් හෝ වේවා, දේශපාලඥයෝ හෝ වේවා, සාමාන්‍ය ජනතාව හෝ වේවා, මේ අවස්ථාවේදී ඉතාමත් පැහැදිලි ලෙස අමු අමුවේ විවස්ථා උල්ලංඝනය කිරීමට විරුද්ධව හිටගන්නට ඕන. ඒක එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරනවා කියලා හිතන්නට එපා. ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ආරක්ෂා කරනවා කියලා හිතන්නට එපා. මේක ප්‍රජාතන්ත්‍රවාදය සහ විවස්ථාව ආරක්ෂා කිරීම සඳහා වූ වර්ගලයක් ආරක්ෂා කිරීම සඳහා නැගිටින්නට ඕන. ඒ උදෙසා තමයි සටන් කරන්නේ. ඒකයි ද්‍රවිඩ සංධානය අපිත් එක්ක අපිට සහයෝගය ලබා දුන්නේ. එහෙම නැතුව ආණ්ඩුවට එකතු වීමක් නෙමෙයි. ඒ වගේම ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රීවරයෙක්ව පොදුජන එක්සත් ප්‍රමුණට ගන්නකොට අරගෙන ඇමතිකමක් දෙනකොට එතුමට කියන්නේ ඔන්න TNA එකත් එක්ක අපිට ඩීල් එකක් තියෙනවා කියලා. ඒ ගැන කතා කරන්නේ. එතකොට ඒ ඒ ඒ පුද්ගලයා කොටි නෙමෙයි, පූසෙක්. හරි. එතකොට දැන් මේ 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 අපේ පැත්තට එනකොට පුල්ලි වැටිලා ඌ මේ නැට්ටක් දාලා හරි මිනි මරාගෙන කන යාක්ෂයෙක් හැටියන මේගොල්ලෝ පෙන්නනවා. එතකොට මේ 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 මේක පුදුම වැඩක්. මේගොල්ලොන්ගේ දක්ෂ හපන් කතිකයෝ ඉන්නවා ඒ කතිකත්වයෙන් පෙන්නන්න හදන්නේ. හරි. ඔන්න ත්‍රස්තවාදී නැගිටිනවා, රට දෙකට වෙනවා, උතුරු නැගෙනහිර වෙන් වෙනවා. ඉතාමත් පැහැදිලිව කියනවා රවුෆ් හකීම් ඇමතුමා සහ රිෂාඩ් බදුරුද්දීන් ඇමතුමාලා පැහැදිලිව කෝ උතුරු නැගෙනහිර මේට මේ මේ කරන එකට විරුද්ධයි කියලා. අපිත් විරුද්ධයි. අපිත් මේ රටට ආදරය කරන පිරිසක්. හරි. මේ රටට ආදරය කරන පිරිසක් තමයි එක්සත් ජාතික පක්ෂෙත් ඉන්නේ. ඉතින් අපි මේ රට දෙකට වෙනවට කවදාවත් කැමති නැහැ. අපි මේ රටේ බෙදුණු රාජ්‍යයක් තියෙනවට අපි කැමති නැහැ. ඉතින් එහෙම මේ මේ අපේ මුතුන් මිත්තෝ අපිට මේ රට මේ විදිහට බාර දුන්න නිසා තමයි අද අපිට මේ රටේ දේශපාලනය කරන්න පරිසරය තියෙන්නේ. එහෙමනම් අපිට වගකීමක් තියෙනවා. ඒ වගකීම අපි ඉෂ්ට කරනවා පැහැදිලිව. අනාගතයේ දරුවන්ට මේ රට ඒකීය රටක් හැටියට ජීවත් වෙන්න පුළුවන් පරිසරය නිර්මාණය කරන්න.